දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ දුර්වල පාලනය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපේ රටේ අද පවතින සමහර ප්‍රශ්න යටත් විජිත කාලයේ දක්වා දිව යනවා. ඒ කියන්නේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී කාලවලටත් ඈතයි. හොඳේ ඇත්තම කිව්වොත් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසින් අපිව දාලා ගියා කියලා මේ අපි මුහුණ දෙන ප්‍රශ්න උග්‍ර වුණා මිස අඩු වුණේ නම් නෑ. ඇත්තටම පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින්ගෙන් පසුව මේ අද ඉන්නේ වෙන්දේසින්. කවුද වෙන්දේසින්? එලන්දේසින් නෙවෙයි, හොඳේ වෙන්දේසින්. ඔවුනේ මේ වෙන්දේසි පාලකින් තමයි අද ඉන්නේ. පෘතුගීසි, ලන්දේසින් හා ඉංග්‍රීසින් රට හැරගිය පසු වෙන්දේසින් අතට පත් වූ රට ඇත්තේ අද දිකොනොමික්ස් අතේ. හරිද? මේ වෙන්දේසින් කියලා හඳුන්වන්නේ දේශපාලනය සිය ජීවනෝපාය මාර්ගය බවට පත් කරගත් අයට. ඔවුනේ එයාලට වෙන්දේසින් කිව්වත් කමක් නෑ නේද? බන්දේසින් කිව්වත් කමක් නෑ. ලන්දේසින්ට නම් ඉතින් මේ තරම්ම මේ මුකුත් කියන්ට හොඳ නෑ. ඒ තරම්ම ඒගොල්ලෝ නරක නෑ. බලන් ගියාම මේ වෙන්දේසින් නිතර නිතර එක එක කතා කියනවා. බලය තියෙනකොට එකක්, තව එකක් බලය නැතිකොට. හැබැයි මේ වෙන්දේසින්ට එකක් අමතකයි. මොකක්ද අමතක? විටින් විට එයාලම තමයි මාරුවෙන් මාරුවට රට වෙන්දේසි කරලා තියෙන්නේ, රට පාලනය කරලා තියෙන්නේ කියලා. හොඳේ දැන් පසුගිය දිනක අහන්ට ලැබුණු කතාවකට උත්තර දෙන්නම වෙනවා. ඒ තමයි මේ වතුකරියේ ජනතාව මතක් වීම. ඔවුනේ අපේ දේශපාලනඥින්ට ඡන්දයක් ළඟ එනකොට පුදුම දේවල් අප්පා මතක් වෙන්නේ නේද? වතුකරේ ජනතාව අපේ ආර්ථිකයට දුන්න සහයට උපහාර පුදන්න ඕනේ කියලා ඔය කවුදෝ මන්ද කියලා තිබුණා. හොඳේ දැන් බලමු, ඇත්තටම වතුකරේ ජනතාව නිරන්තරයෙන්ම ඡන්ද ගුණ්ඩුවලට අහුණු ජාතියක්, අහු වෙන ජාතියක්. හරිද? 1800 ගණන්වල තමයි ඔය තේ වගා කිරීමට ඉන්දියාවෙන් දෙමළ ජනයා වතුකරේට අරන් ආවේ. ඇත්තටම දැන් වතුකරයට ඇවිත් වසර 200ක් නෙවෙයි, හොඳේ 202ක් වෙනවා. මේ ජනතාව අතරින් පළමු උපාධිධාරියා බිහිවන්නේ අවුරුදු 202කට පස්සේ. මොනතරම් උසස් අධ්‍යාපනයක් මේ වතුකරයේ දෙමළ දරුවන්ට ලැබෙන්නට ඇද්ද නේද? අවුරුදු 202කට පස්සේ පළමු උපාධිධාරියෙක් බිහිවෙනකොට නේද? මොනතරම් විශිෂ්ට ජීවන රටාවක් මේ වතුකරයේ ජනතාවට උරුම වෙලා තියෙන්නට ඇතිද නේද? වතුකරයේ දේශපාලනක් ගේ දරුවන්ගේ 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 ජීවිත දිහා බලන්න. මේ අහිංසක ජනතාව හැම මැතිවරණයකදීම මේ දේශපාලනයේ ජීවනෝපාය කරගත් අයට රැවටෙනවා. අතේ තියෙන තුට්ටු දෙකට මල්මාල අරන්, රතිඤ්ඤ අරන් තොග පිටින් පත්තු කරලා අන්තිමට ඡන්දයක් දීලා හුලම් බොනවා. තේදළු කඩනවට රුපියල් 1000ක වැටුපක් නැතිව හඬා වැටෙනවා. මේ අවුරුදු 202කටම බොහෝ අය ජීවත් වෙන්නේ 12 12ටත් වඩා කුඩා ලයින් කාමරවල. සනීප ආරක්ෂාව, ජලය, වෛද්‍ය පහසුකම් හෝ පාසල් ඇත්තම කිව්වොත් නැති තරම්. හොඳේ ලංකාවේ දුප්පත්ම මිනිස්සු අතර වඩාත්ම පීඩිතම පැලැන්තිය වතුකරේ ජනතාව බව අවිවාදාත්මකයි. ඇත්තම කිව්වොත් මේ දේශපාලනයේ ජීවනෝපාය කරගත්ත දේශපාලනඥයින් මේ ක්‍රමය පවතිනවට හරි ආසයි, හරි කැමති. පවත්වගෙන යන්නත් පුදුම ආසාවක් තියෙන්නේ. හොඳේ අවුරුදු 202කට පස්සේ එක උපාධිධාරියෙකු හෝ බිහිවීම ඇත්තටම මේ දෙමළ දේශපාලනඥින්ට දිරවන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. එහෙම දිරවනවා නම්, එහෙම ආදරයක් තමන්ගේ ජාතියේ මිනිසුන් ගැන තිබුණා නම් නේද, අඩුම ගානේ අවුරුදු 202කට අවුරුද්දකට 10 ගානේවත් උපාධිධාරීන් ඔය වතුකරෙන් බිහිවෙන්න ඕනේ නේද? බිහි කරන්න තිබුණානේ නේද? එහෙම වුණා නම් අඩුම ගානේ උපාධිධාරීන් 2020ක්වත් අද වෙනකොට ඉන්න ඕනේ නේද? දැන් තීරණවද තත්ත්වේ. උගතුන් බුද්ධිමතුන් බිහිවෙනවට ඇත්තටම මේ දේශපාලනඥයින් අකමැති. දේශපාලනය තුළින් හැමදාම ජනතාව රවට්ටගෙන කාලබීලා සැපගන්න දේශපාලනඥයින් ඒකට අකමැති. මේ කාරණේදී හොඳට මතක තියාගන්න, දෙමළ, සිංහල, මුස්ලිම් කියලා ආයේ වෙනසක් නැහැ. හරිද? දේශපාලනඥයින් යනු එකම කුලයක ජීවත් වන අඩුවැඩි වශයෙන් තම ජනතාවගේ ලේ උරාබන පරපෝෂිතයින් පිරිසක්. වතුකරේ දෙමළ ජනතාවගේ ඇඟිලිවල වේදනාව තුළින් කැඩෙන තේ දල්ලෙන් පවා මේ මිනිස්සුන්ව පරම්පරා
පාරා 3-4ක් හූරා කමින් ජීවත් වන්නෙම දෙමළ දේශපාලනඥයින් බව කිව යුතුයි. මේ දෙමළ දේශපාලනඥයින්ට මේ කලක් කිව්වේ රජුන් තනන්නු කියලා. මොකද සිංහල සමාජයේ දේශපාලන පක්ෂවලට ආණ්ඩු පිහිටවන්න තම තමන්ගේ ජනතාව විටින් විට විවිධ පක්ෂවලට බිලි දෙන්නට මේ දෙමළ දේශපාලනේ ක්‍රියා කළා. දෙමළ දේශපාලන නායකින් ප්‍රමුඛත්වයේ ගත්තා. හොඳේ මේ දැන් හදන්නේ ඔය බොරු උත්සව පුහු වැඩසටහන් තියලා වතුකරේ තේදළු නෙලන ඔබව රවට්ටන්න. මේ වතුකරේට අවශ්‍ය හුදෙක්ම පුහු උත්සව නෙමෙයි. හොඳේ හොඳ වැටුපක් අවශ්‍යයි. ජීවත් වීමට සුදුසු නිවසක් අවශ්‍යයි. පානීය ජලයේ ඇතුළු සෞඛ්‍ය පහසුකම් අවශ්‍යයි. මාර්ග විදුලිය ඇතුළු යටිතල පහසුකම් අවශ්‍යයි. සියල්ලටම වඩා අවශ්‍ය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා වන පහසුකම්. හරිද? දශක 20ක් තුළ මේ ජනතාව වෙනුවෙන් ජීවත් වීමට සුදුසු නිවාස 150,000ක් හදන්න මේකම ආණ්ඩුවකටවත් බැරි වුණා. වතුකරේ ගෙවල් හදන වේගය ගත්තම වාසයට සුදුසු නිවාස හැදිලා එනකොට තව අවුරුදු 200ක් 300ක්වත් යාවි. හොඳේ ඇත්තටම සිංහල දෙමළ මුස්ලිම් මේ සමස්ත ශ්‍රී ලාංකීය සමාජයේම දැන් එකක් තීරුම් ගත යුතුයි. මේ දේශපාලනඥයින් පාට පක්ෂ ජාති කුල බේද ඇතිව අපව අන්දමින් අපව රවට්ටමින් ඒ උන්දලා සුර සැප විඳිනවා කියලා විතරක් මතක තබා ගත යුතුයි. අපව රැවටු යලි රවට්ටන්ට එන මේ හොර නඩ එක එක වෙස්මුණු දාගෙන මාර්තුවල ඒවි. ඡන්දය තිබ්බොත් හොඳේ එක මිටට එක දරමිටියට ගෙට ගහලා පරාජය කළ යුතුමයි කියලා, හොරුන්ව පරාජය කළ යුතුමයි කියලා, දූෂිතීන්ව ගෙදර යවිය යුතුමයි කියලා ඔබගේ මහන්සියෙන් සුර සැපවිඳින මේ හොරුන්ව පරාජය කළ යුතුමයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.